රයිස් එකක් කොත්තුවක් එහෙමත් නැත්නම් රයිස් ඇන් කරි එකක් කඩෙන් ගන්න ගියත් ගෙදර හදාගෙන කෑවත් ඒකට ගැළපෙන මස් වර්ගයේ විදිහට ගොඩක් අයගෙන් ඇහුවොත් කියන්නේ චිකන් කියලා විතරයි විශේෂයෙන්ම ගැහැණු ළමයි වගේම සමහර පිරිමි අයත් තමුන් කන එකම මස් වර්ගයේ විදිහට ගොඩක් ආඩම්බරයෙන් කියන්නේ චිකන් කියලාම තමයි අද අපි අපේ වීඩියෝ එකෙන් තා කරන්නේ අපි හැමෝම හොඳට දන්න බ්‍රොයිලර් චිකන් වල කවුරුත් නොහිතන නොදකින පැත්තක් ගැන සේරම විස්තර දැනගන්න ඕනි නම් ඔයාට මේ වීඩියෝ එක ඉවර වෙනකම්ම බලන්න වෙනවා හැබැයි වීඩියෝ එක බලලා චිකන් කෑම එපා වුණොත් ඒකට පුදුම වෙන්නත් එපා අපි සාමාන්‍යයෙන් කෙටි කාලින දෙයක් ගැන කතා කරනකොට උදාහරණයක් විදිහට ගන්නෙ දවස් 45 බ්‍රොයිලර් වගේ කියලා ඒත් ඇත්තටම බ්‍රොයිලර් කුකුලා මරන්නේ දවස් 45න්මද නෑ ඇත්තටම නෑ දවස් 18 සම්පූර්ණ වුණ ගමන් ඉඳන් මෙයාලව මරන්න කියනවා එතකොට බර ග්‍රෑම් 500 ඉඳන් 750ක් වගේ වෙනවා දවස් 28ක් 30ක් යනකොට මෙයාලගේ බර කිලෝකට වඩා වැඩි වෙනවා සාමාන්‍යයෙන් ගොඩක් කම්පැනි බ්‍රොයිලර් ලව ගන්නෙ මෙන්න මේ වයස සම්පූර්ණ වුණාට පස්සේ හේතුව සම්පූර්ණ කුකුලා මරලා සුද්ධ කරාට පස්සේ බර කිලෝකට හදා ගන්න පුළුවන් නිසා කුකුල් පැටියා විදිහට ෆාම් එකකට ගෙනත් මාසෙන් කිලෝක බරකට ලොකු කරගන්නේ කොහොමද ප්‍රධානතම දේ තමයි බ්‍රොයිලර් සත්වයින් ජාන වෙනස් කිරීම මගින් නිපදවා ඇති බැවින් ඔවුන් අධික වර්ධනයක් පෙන්වනවා ඊට අමතරව මෙයාලට දෙන ආහාර සහ විටමින් වර්ගත් මේ අධික වර්ධනය උත්තේජනය කරන්න හේතුවක් වෙනවා 1925 දී බ්‍රොයිලර් සතෙක් කිලෝවක් එකහමාරක් වර්ධනය වෙන්න දවස් 120ක් ගත වෙලා තියෙනවා ඒත් අද වෙනකොට ඒකට දින 30කට අඩු කාලයක් තමයි ගත වෙන්නේ මේ කාරණයෙන්ම ඔයගොල්ලන් හිතා ගන්න පුළුවන් නේද බ්‍රොයිලර් සත්තු කොච්චර දුරට වැඩි දියුණු කරලා තියෙනවද කියලා ඔයා දන්නවද මේ බ්‍රොයිලර් සත්තු අධික වර්ධනය හෘදය ආබාධ අස්ථි දුර්වල වීම සහ අන්ධවීම හේතුවෙන් ෆාම් වලදීම මිය යන බව ඒ වගේම මස් මරන්න අරයි යන්න ප්ලාස්ටික් කුඩ වලට මෙයාලව අසුරන්න අල්ලන කොටත් ගොඩක් වෙලාවට අල්ලන අය මෙයාලගේ එක කකුලකින් තමයි අල්ලන්නේ ඒ විදිහට එක් පුද්ගලෙක් එක් අතකට කුකුල්ලු 5ක් 6ක් විතර අල්ලනවා මෙහෙම කරනකොට ඇතිවන ස්ට්‍රෙස් එක වගේම අභ්‍යන්තර අවයව වලට හානි වෙලා කුකුල්ලු මැරෙනවා අනික තමයි ප්‍රවාහනය ගොඩක් දුර ඉඳන් කුකුල්ලු ගේනකොට ගතවන කාලය පරිසර සාධක වගේ දේවල් හේතුවෙනුත් මේ සත්තු ඒ පෙට්ටිය ඇතුළෙම මැරෙනවා මේ සත්තු කූඩ වලට දැම්මට පස්සේ මස් කර්මාන්ත ශාලාවට ගෙනත් කිරණ කම්ම මෙයාලට වතුරවත් දෙන්නේ නැහැ ගොඩක් වෙලාවට හවසට නැත්තම් රැයට ගේන සත්තු උදේට මරණ එක තමයි කරන්නේ සමහර කර්මාන්ත ශාලාවල ගැටලු නිසා මෙහෙම ගේන සත්තුන්න පැය 24කට වඩා තියාගන්න වෙන අවස්ථා තියෙනවා එතකොටත් මෙයාලට කෑම නම් හම්බෙන්නේ නැහැ වතුර ලැබෙන්නේ පෙට්ටි ටික නෑවිලා යන්න අල්ලන වතුර බටයකින් විතරයි මම මේ කිව්වේ මහා පරිමාණ කර්මාන්ත ශාලාවල මස් මරණ විදිහ ගැන කුඩා ඒ වගේ තත්ත්වෙ මීට ටිකක් වෙනස් වෙන්න පුළුවන් හැබැයි ඔය කිසිම තැනක කිලෝක දෙකක මරුණු කුකුලෙක් විසික් කරන්නේ නැහැ කියලා විතරක් ඔයාලා හොඳට මතක තියාගන්න අධිශීත නොකල කුකුල් මස් වගේම අධිශීත කරපුවත් දකින්න පුළුවන් ගොඩක් වෙලාවට ශීත නොකරපු මස් තියෙන තැන් ගොඩක් අඩුයි ඒත් අධිශීත කරපුවා නම් ඕනිම තැනක ඕනිම කඩේකින් අපිට ගන්න පුළුවන් මේ විදිහට අධිශීත කරපු මස් වල ගුණාත්මක බව ගැන ඔයාට සෑහීමකට පත් වෙන්න පුළුවන්ද විවිධ තත්ත්ව සහිතව කවරේ ගහලා දිනත් ගහලා තිබ්බට ඇත්තටම ඒවා ඇතුලේ තියෙන මස් එකට වළංගුද ලෝකයේ වගේම ලංකාවෙත් අධිශීත කළ කුකුල් මස් කල්ලිකුත් වුනහම මොකද කරන්නේ ඔයාට කඩයක් එහෙම තියෙනවා නම් ඔයා හොඳටම දන්නවා ඇති කල්ලිකුත් වෙච්ච කුකුල් මස් ආපහු කම්පැනි එකකින් ඇවිල්ලා අරන් යනවා කියලා මෙහෙම අරන් යන මස් වලට එයාලා මොනවා කරනවා ඇද්ද බොහොමයක් ඒවා නැවත පැකට් කරනවා ඒ වගේම පැකට් කරන්න බැරි විදිහට සවුත් වෙලා තියෙන මස් අඹරලා කටු ඉවත් කළ මස් විදිහට මස් ආශ්‍රිත නිෂ්පාදන වලට භාවිතා කරනවා කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ අපි කඩෙන් ගන්න මස් පැකට් එක අදාළ දිනේම මරලා පැකට් කරලා සීත කරපු එකක් නොඉන්න පුළුවන්. අපිට මේවා ගෙදරදීම අඳුර ගන්න බැරිද? පුළුවන්. ඔයා ගෙදර ගෙනාවු මස් එක අයිස් එක කපන්න එපා. අයිස් යනකන් තියන්න. ඊට පස්සේ මස් එකෙන් ගඳක් දැනෙනවා නම් මස් එක ලිස්සන ගතියක් සෙවල ගතියක් දැනෙනවා නම් ඒක පරණ එකක් කියලා කියන්න පුළුවන් අනික තමයි යුවට පස්සේ මස් මස් කටුවෙන් ඉතාම පහසුවෙන් ගැලවෙනවා නම්
ඒකත් මස් පරණයි කියන්න පුළුවන් සාක්ෂියක්. බ්‍රොයිලර් මස් කන එක ආරක්ෂිතද? පුරස්ථ ග්‍රන්ථිවල පිළිකා වලට ප්‍රධානතම හේතුවක් විදිහට බ්‍රොයිලර් කුකුල් මස් කන එක හේතුවක් වෙලා තියෙනවා කියලා හොයාගෙන තියෙනවා. කුඩා සහ මධ්‍යම ප්‍රමාණයේ ෆාම් වලදී මාරාන්තික බැක්ටීරියා සහ ඔවුන්ගේ විෂද්‍රව්‍ය වලින් මේ මස් දූෂණය වෙන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් රෝස් කරපු කුකුල් කකුලක් සිකරට් 60කට වඩා විෂ බව තමයි කියවෙන්නේ. හානිකර රසායනික අන්තර්ගතය රසායනික පොහොර සහ කෘමිනාශක යෙදු එළවලු වලට වඩා වැඩි කියලායි කියන්නේ. බ්‍රොයිලර් කුකුලන්ට ලෙඩ රෝග හැදෙන එක වළක්වා ගන්න ප්‍රතිජීවක ඉතා ඉහළ ප්‍රමාණයක් ලබා දෙනවා. මේවා කුකුලන්ගේ ශාරීරිය තැම්පත් වෙනවා වගේම මස් කනකොට ඒවා අපේ ඇඟටත් ඇතුල් වෙනවා. ඒ නිසා අපේ ශරීරය ප්‍රතිජීවක ඖෂධ වලට ප්‍රතිරෝධී තත්ත්වයක් ඇති වෙනවා. අද වෙනකොට පිරිමින්ගේ ශුක්‍රාණු දුර්වල වෙලා පිරිමින්ගේ වඳභාවය සුලභ දෙයක් වෙලා තියෙන්නේ. මේකටත් බ්‍රොයිලර් චිකන් කන එක මූලික හේතුවක් කියලා තමයි කියන්නේ. මේ දේවල් එක්ක බලනකොට කුකුල් මස් වල තියෙන විකල්ප මොනවද? ඔයාට චිකන් කන්නම ඕනි නම් බ්‍රොයිලර් වෙනුවට ගම් කුකුල් මස් කන්න. ඌරු මස්, එහෙම නැත්නම් වල්ලූරු මස් හොයා ගන්න තියෙනවා නම් වඩාත්ම හොඳයි. වගේම ගම්මූරු මසුත් අරකම නැහැ. මිල අධික වුණත් එළු මසුත් වඩාත් හොඳ විකල්පයක් විදිහට තෝරන්න පුළුවන්. මාළු වුණත් නරකම නැහැ. මේ වීඩියෝ එක ගැන ඔයාලගේ අදහසුත් පහලින් කමෙන්ට් කරන්න. අලුත් වීඩියෝ එකකින් අපි ආයෙත් හමු වෙමු.